වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොහොමද අපි HTML යූස් කරලා හදන වෙබ් page එකකට ටේබල් එකක් ඇඩ් කරගන්න කියලා. සුපුරුදු මෙතනදී අපි HTML කෝඩ් එක බලන්න පුළුවන්. HTML starting closing text බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී body එක අපි start කරගෙන තියෙනවා. ඒ වගේ මෙතනදී අපි board එකක් ඇඩ් කරගෙන තියෙනවා. ස්ටයිල් එකක් දීලා HTML එක ඇතුළු කෝඩ් එක ඇතුළට ඊට පස්සේ පහළට එනකොට අපි මෙතන කතා කරලා අපි කතා කරන්නේ ටේබල් එක ඇඩ් කරන එක ගැන. එතකොට මෙතනදී අපි බලා ගන්න පුළුවන් ටේබල් එක අපි ඇඩ් කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට ටේබල් එක start කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් ටේබල් එක ක්ලෝස් කරගෙන තියෙනවා. මෙන්න මේ කොටසෙන් තමයි අපි ටේබල් එකේ කොටස් ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඊළඟට TR කියලා එකක් තියෙනවා. Starting closing tag TR කියන්නේ table row කියන එක. Table row. එතකොට අපි table row ඇතුලේ දීලා තියෙනවා company content country කියලා. ඒ කියන්නේ වෙන්න මේ කොටස් ටික company content country කියන කොටස් ටික අපිට වෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ කොටස් ටික තමයි දීලා තියෙන්නේ. ඒ වගේ මෙතන TD කියලා. ආයෙ TR එකක් දීලා ඒ කියන්නේ table row එකක් දීලා ඒ table row එක ඇතුලේ ආයෙ දීලා තියෙනවා TD කියලා කොටස් තුනක්. ඒ කියලා කියන්නේ මෙතන TD කියන එක අදහස් කරන්නේ table data කියන එක. එතකොට අපි table එකක් start කරගත්ත මේ විදිහට ඊට පස්සේ table එක ඇතුලේ rows අපි හදාගන්න ඕනේ. පළවෙනිදට row එක කියන්නේ අපි table එකේ title ටික මෙතනදී අපි add කරගෙන තියෙනවා. company content country කියන එක මට මෙතනදී table එකට අදාළ සම්පූර්ණ table එකම screen එකට මම අන්තිමට video එකේ අන්තිමට අරගෙන පෙන්නනවා. මෙතනදී අපි video එකේදී table එකේ කොටසක් විතරයි screen එකේ පේන්නේ. video එකේ අන්තිමේට සම්පූර්ණ මේ අපි කියන්නේ company country contact කියන මේ කොටස් තුනම rows ටික ඔක්කොම අන්තිමම video එකේදී අරගෙන පෙන්නනවා. ඊළඟට මෙතනදී දීලා තියෙන තවත් TR එකක් start කරගෙන තියෙනවා. ඒක කියන්නේ දෙන TR එක කියන්නේ ඊළඟ row එක table row කියන එක තමයි එතනින් තියෙන. එතකොට ඊළඟ table row එක ඇතුළේ අපි දීලා තිනවා table data TD කියන එක අදහස් කරන table data කියන එක. අපි table data set කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. දැන් අපිට මෙතනදී බලුවොත් එහෙම මෙතන තියෙන අපි මෙතනදී හදාගත්ත sample design එකේදී rows තුනක් තියෙනවා. පළවෙනි row එකේ අපි table එකේ title එක කියන්නේ company content country කියන කොටස් තුන ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම දෙවෙනි කොටසෙන් අපි මෙන්න මේ කොටස ඇඩ් කරගෙන තියෙනවා data. මෙතනදී country එක German කියලා Germany කියලා තියෙන country එක Germany තියෙන ඒ company එකට අදාළ data තුන මෙතනදී අපි sample details මේවා. ඊළඟ මෙතනදී country එක Mexico කියලා තියෙන Mexico වලට අදාළ data තුනක් ඇඩ් කරගෙන තියෙනවා. table datas ඉන්නේ විදිහට තමයි අපි table එක design කරන්නේ. ඒක table එක design කරනකොට මුලින්ම අපි table කියන tag එක static closing tag set කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් අපි මෙතන style එකක් දීලා තියෙනවා. width එකක් අපි දීලා තියෙනවා. අපි මෙතන width එක 50ට අඩු කරගමු. මම ඉතින් දැන් අපිට width එක 30ට වගේ අපි දාගත්තොත් අපිට සම්පූර්ණ table එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් table එක බලා ගන්න පුළුවන් මෙතනදී. එතකොට දැන් අපි table එකත් එක්කම කතා කරන්න පුළුවන්. මෙතනදී මුලින්ම අපි add කරන්න තියෙන මෙතනදී සම්පූර්ණ කෝඩ් එක මායත් එකපාර බලාගෙන ගියොත් එහෙම h2 කියලා අපි add කරන්න තියෙන basic html table කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ heading 2 එකක් දීලා දෙනවා. මෙතන heading 1 එකක් දීලා බලමු. එතකොට අපිට මේක තව ටිකක් මෙතන ලොකු සයිස් එකකින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කොටස් අපි කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා headings කොහොමද අපි ඇඩ් කරගන්නේ කියන එක. හරි මෙතනදී table එක start කරන්න තියෙනවා. මෙන්න මෙතනදී table එකට width එක දීලා තිනවා. table එකේ width එක දීලා අපිට මේකේ දිග ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඕනනම් මෙතන තව බින්දු මෙතනදී width එක 130යි දීලා තින්නේ. අපි තව බින්දුව දාමු. එතකොට width එක 130ක එතකොට වෙන විදිහට අපිට width එක වැඩි වෙනවා. දිගට බලා ගන්න පුළුවන්. අයිත අපි 30 දාගමු. මෙතනදී TR එකක් කියන්නේ table row එක. මෙතින් first table row එක එතනදී අපි add කරගෙන තියෙනවා. company එක contact country කියලා. අපි එතනදී ABC කියලා දාගමු.
සම්පස්තුනක වෙනස් කරගෙන බලමු. CABC කියලා අපි කරගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට අපිට first table row එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ABC කියලා. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ කොටසට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මෙන්න මේ කොටස් ටික. මේ යට කොටස් ටික ABC ට පස්සේ මෙන්න මේ කොටස් ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟ table row එක මෙන්න මේ table row එක. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනියට තියෙන එක. අපි දෙවෙනි table row එකට අපි ඉලක්කම් ටිකක් ඇඩ් කරගමු. අපි දෙවෙනි table row එකට xy set කියලා දාගමු. xy set කියලා. දැන් මේක රන් කළ බලමු. අපිට මෙන්න මේ විදිහට දෙවෙනි table row එක බලා ගන්න පුළුවන්. xy set කියලා දීලා තියෙනවා. තුන්වෙනි එකෙදිත් අපි change කරගෙන බලමු. table date අපි දැන් මෙතන table row එක, ඒ කියන්නේ මේක table row එක මෙන්න මේ කොටස. ඒක ඇතුලේ අපි කොටස් තුනක් add කරගෙන තියෙනවා. table data කියලා. इलाखान दिल पर एक देख कर तुम किया ला हम अपने जन दी तो एक आत्मा टेबल डेटा हाथरा कैट कर सामान अपने जन दें मित्र इंद्रा पीड़ित थी बे टेबल रोए का भी पालने नहीं के एबीसी किया ला तुम आप दत्ते इतने मैंने मित्र इंद्रा भी तुमने नहीं के दी තුන්වෙනි ටේබල් රෝ එකේදී මම ඩේටාස් හතරක් ටේබල් ඩේටා හතරක් ඇඩ් කරගත්තා. එතකොට එන්න එක තමයි මෙන්න මෙතනදී හතරවෙනි එක තුන්වෙනි රෝ එකේදී විතරක් මෙන්න මේ විදිහට හතර කියලා සයිඩ් එකෙන් අලුතෙන් රෝ එකක් ටේබල් ඩේටා එකක් ඇඩ් වෙලා තියෙනවා. අපි ඒක අයින් කරගමු. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට ටේබල් රෝ එක බලා ගන්න පුළුවන්. මේ ෆස්ට් ටේබල් රෝ එක, මේ සෙකන්ඩ් එක, මේ තර්ඩ් ටේබල් රෝ එක. මේ විදිහට තමයි අපි HTML යූස් කළා. टेबल लेखा ऐड करगाने अभी पेज चेक करें।